පසිරිල බගන්නයි අපේ තොරෙන නරඹන්නයි පටන් ගන්න සුළු මොහොතයි ඔබ සැම පිළිගන්නේ මමයි ආරාධිත ළඟ එනවලු එවිට තොරෙන අරඹනවලු ඊට කලින් මම කැමති අතහිට දුන් අය කියන්ට එතුමල නැත්තං කිසිවිට අපට බෑ තොරන් හදන්ට තින්නතුනි රූප පහකින් සමන්විත පංච රූප කතා වස්තුව නරඹන්නට ආපු හැමෝටම ස්තුති. මගේ යුතුකමක් තමයි මේ තුරන් රාජයා හදන්නට බරපැන දැරූ සුපින්වතුන් මතක් කරන එක. දැන් වීඩියෝ තිරය බලන්න හැමෝම. මෙන්න මෙතුමා තමයි මසුරු නොවී දැවන්ත ලක්ෂ පහක්ම දුන්. අපේ ටවුමේ ජොලිවයින් ස්ටෝස් අධිපති දේශබන්දු දේශ සුද්ද සම්මානලාබී ජොලි කුසලවර්ධන මහත්තය. දෙන්ඩ හොඳ අත්පොල සන්නාධයක් එතුමට දැවන්ත ව්‍යාපාරිකතුමාට. එතුමා වගේ අපේ ටවුමේ දානපතියෙකු වන අශ්‍යාගෝන් බුකේ අධිපති බලන්නකෝ තිරේ දේශකාමී දේශදාවක පුණ්‍යරත්න මහත්මයා අපිට රුපියල් ලක්ෂ තුනක් දුන්න. දෙන්න එතුමාටත් දැවන්ත අත්කුඩිනාදයක්. අපේ දැවන්ත ව්‍යාපාරිකතුමා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. තවත් එලකිරි වගේ දායක මහත්තයෙක් ඉන්නවා. සමාජ සේවය වෙනුවෙන් නෑතක සම්මාන තුනක්ම ලබා ගත්තා. වෙනින් කවුරුත් නෙමෙයි ඒ. බලන්න තිරේ. එලෝ සැප දැවන්ත මල්සාලා අධිපති වලබාබන් පරලෝක රංජන මාර පුත්ත සම්මානවලින් පුදලද සැප කුසල සිරි පින්වත් මහත්මයි. එතුමා රුපියල් ලක්ෂ දෙකක් අපට ලබා දුන්න. එතුමාටත් දැවන්ත අත්කුඩිනාදයක් දෙන්න. පින්වතුනි බය වෙන්නේපා. ඒ අපේ ආරාධිත අමුතු මේ තොරණ විවෘත කරන්නට ඉන්නේ. දඹදිව ඉඳලා මේ තොරණ විවෘත කරන්නට ආරාධිත අමුතු දඬුමොනරින් වඩින වෙලා. ඔව් ඔය අපේ පන්සල ප්‍රධානදායිකා පුණ්‍යවති මහත්මියගේ ආරාධනාව පිළිගෙන රක්නදත්ත රජතුමාසා පූර්ණක යක්ෂයා තමයි ඒ. උඩඉන්න එතුමල්ලට ඇසෙන්න දෙන්න තවත් අති දැවන්ත අත්කොල සන්නාදිය. දඹදිව අහසේ ඉඳලයි දඬු මොනරය මේ වඩින්නේ. පළමු වතාවටයි අනි බඹදත් ලක්බිමට එන්නේ. පූර්ණකගේ මුල් වතාව ලංකාවට සැපත් වනවා. පුණ්‍යවතී උපාසිකා තුමිය ඔවුන් පිළිගන්නවා. පුණ්‍යවතී උපාසිකා තුමිය ඔවුන් පිළිගන්නවා. පින්වතුනි එතුමල්ලා බිමට සැපැත්ව විවෘත කිරීමට සම්බන්ධ වෙනකම් වෙළඳ දැන්වීම් කීපයකට ප්‍රධාන පාලක මැදිරියට. මම ආසයි ඉබ්බට, ඉබ්බ කැමති නෑ මට. ගෙදරට ඉබ්බන් අවශ්‍ය නම් විමසන්න. ටර්ටල් ස්ටෝස්, දොර, ගේට්ටුව, ලාච්චුව, අල්මාරි ඕනෑම තැනකට ගැලපෙන ඉබ්බන්. ටර්ටල් ස්ටෝස්. අසුන් පන්නා ජයගත් කිසිවෙක් මෙලොව නැත. රේස් කොලයෙන් ගැලවෙන හැටි ඉගෙන ගන්න එන්න අස්සයා ගෝන් බුකියට
දිවා රාත්‍රී සේවය. පින්වතුනි, දැන් අපේ බ්‍රහ්මදත්ත රජතුමා මංගල පහන් සිළු දල්වන රජු අසලින්ම ඉන්නේ. බ්‍රහ්මදත්ත රජතුමාව ලංකාවට ගෙන්නවාපු සද්ගුණවත් පුණ්‍යවතී උපාසිකා. දැන් අපි සූදානම් විදුලි ආලෝකය විවෘත කර අපේ ආරාධනාව පිළිගෙන දඹදිව සිට විශේෂ ආරාධිත ලෙස පැමිණි පූර්ණක යක්ෂෙන්පතිතුමාටයි විදුලිය විවෘත කරන්නට අපේ ආරාධනාව. දෙන්න දෙවන්තත් පුලසන්නාද. අපේ තොරණ විවෘත කළා ඔබ සැමටම පින් සිදු වෙයි. මේ තොරණින් පෙන්වා දෙන්නේ අපේ සමාජයේ හැටි. අපේ සමාජයේ හැටි, අපේ සමාජයේ හැටි. වේලාව ඔබ වෙත ගෙනාවේ ඔබේ ආදර ඒතුමා. පාරවල් හැදුවේ මං තමයි, පාලං හැදුවේ මං තමයි, රෝහල් හැදුවේ මං තමයි, ඔබේ හිතවතා මමයි, හැමදා හිතවතා මමයි. අපේ මනාප රජා එතුමා කවදත් ඔබ සමගයි. සමාවෙන්න බ්‍රහ්මදත්ත රජතුමනි, පූර්ණක යක්ෂ රජුනි, ලංකාවේ හැටි හොම තමයි. සක්‍ර රජ්ජුරුවාව කවුරු කතා කළත් අතර මගින් කපලා වෙලාවයි දැන්වීමයි ගහනවාමයි. හොඳයි රජතුමනි, පින්වතුනි, මාදම් සූදානම් අපේ පංච රූපකතා වස්තුවේ රූපයෙන් රූපය පහදා. අපි දැන් පළමු රූපය බලමු. පළවෙනි රූපය පෙන්වයි ආණ්ඩුවේ කන්තෝරුව. මහජනයට මහසැලකිලි ආණ්ඩුවේ කන්තෝරුව. මෙන්න අනේ සීයා කෙනෙක් දුර බැහැරක සිට ඇවිල්ලා. පියන් මහත්තය ගොරවයි කෝටි දවසසි බලල්ලා. පුතේ, පුතා, පුතේ පොඩ්ඩක් බලන්නකෝ. පුතේ මොන කරදරයක්ද මන්දා උදෙම්ම. අද ඕටි දවසෙවත් ටිකන් නිදා ගන්නවන්න. සමහරෙන්ද පුතේ, අද ලොකු මහත්තයා නිවාඩද? ලොක්කා මටයි බලය දීලා තියෙන්නේ. ඇයි ආවේ? පුතේ, මං ආවේ මගේ පැන්සොන් එක හදාගන්න. පැන්සොන්? දැන් වයස කීයද? 69යි. ඕකනේ, මැරෙනකම්ම පැන්සොන්. රට දියුණු වෙයිද? පුතේ, මාත් අවුරුදු 40ක් සේවය කරලයි පැන්සොන් ගියේ. මේ වැඩේට මං ආපු 10 වෙනි වතාව. අපේ කාලේ එහෙම නෑ පුතේ. ඔච්චර රස්තියාවද වෙන්න ඕනේ. ඔව්වට ක්‍රම සහ විදි තියෙනවා. පුතේ, එහෙනම් මේක තියාගන්න. අදම වැඩේ කරලා දෙන්නකෝ. පොඩ්ඩක් ඉන්නකෝ සීයේ. ඉස්සෙල්ලා ෆයිල් එක හොයාගන්න එපැයි. අංකෙ මොකද්ද? 120 ගණන්. 100 ගණන්. මේ කන්තෝරුවේ නැහැ. මම එහා කන්තෝරුවට ගිහින් හොයාගෙන එන්නම්. අනේ පින් සිද්ධ වෙනවා. පුතාලා වගේ පුතාලා වාසනාව.
ඔන්න බලන්න පින්වතුනි, පගාව දුන්න විතරයි නිදාගෙන හිටු පියුම් මහත්තයා කඩියව. ඒත් ඇත්තේ කනේ. විදුලි වේගයෙන් ගියාට පියුන්තුමා කැන්ටිමේ දුර ඉඳලා ආපු සීයා තාමත් අර පුටුවේමය. තේ එක බිව් පියන්තුමා අනිකට ටියුෂන් පොලේය. ඒතුමාගේ පුතන් දියා බංගලාවට ගෙනා යුතුය. බංගලාවට ගියාම ඔහුට තවත් වැඩ තියෙනවා. එතුමාගේ සුනක රජා සබංගාල නාවනවා. සියතම නිදි කිරණව පියුන්තුමා කෝටි වැඩ. දෙකට විතර පියුන්තුමා ඕන්න කන්තෝරු එනවා. ගනුදෙනුවක් දීපු සීයා පෙන්ෂන් එක හරි හිටෙනවා. දාඩිය හොඳටම දාගෙන පියන්තුමා දැන් වඩිනවා. බඹදත් රයිඳුනි බලන්න දැන් ඊළඟ ජවනිකාව. පූර්ණක තුමනි ඔන්න පියන්තුමාගේ භූමිකාව. පියන්තුමා හිතුවේ සීය බලන් ඉඳලා ඇති වෙලා යන්ට ඇති කියලා. ඒත් මේ සීය එහෙම ලේසියෙන් යන කෙනෙක් නෙවෙයි. හනේ සීයේ, සීය හින්දම මම කන්තෝරු ගානකට ගියා පයිම්ම. ඒත් ෆයිල් එක නැහැනේ. අයියෝ පුතා හරියට මහන්සි වෙලා. ඒත් මට අදම මේ වැඩේ කරගන්න ඕනි පුතේ. නැහැ සීයේ, සඳුදාට එන්න. මං කොහොම හරි හොයලා තියන්නම්. දරුවෝ, මං පෙවුන් කෙනෙක් වෙලා හිටපු කාලේ කොහොම හරි වැඩේ කොලා මිනිස්සු රස්ති අදු කොලේ නෑ. සීයේ, ඒ කාලේ දැන් කොම්පියුටර් කාලේ. ෆයිල් හොයන්න අමාරුයි, හැමතැනම වෛරස්. සිරිසේන, සිරිසේන අඳුරනවද මාව? මොනවා, මේ අපේ සර් නේද? කවුද දන්නේ වෙස්වලාගෙන එයි කියලා? ආණ්ඩුවෙන් පඩි බෝනස් ඕටි ගන්න මහජන රවට්ටන්නද? අනේ සර්, මට සමාවෙන්න, වඳින්නම් සමාවෙන්න. මං ආයෙ හැම කරන්න නෑ සර්. නෑ, කතා වැඩක් නෑ. අද ඉඳලා සේවෙන් අස්. අනේ සර්, කන්තෝරුව පැත්ත පලාත එන්න බෑ. අනේ මන්දරු පවුල්කාරයා, මට සමාව දෙන්න සර්. ඔන්න බ්‍රහ්මදත්ත රජතුමනි, පූර්ණක යක්තුමනි, තේනවා නේද බොරුවට ආයුෂ නැති හැටි? හැබැයි පියන්තුමා වැඩේ අත්හැරියේ නෑ. වැරද්ද කළ වැරදි කරුවා නිවැරදි ලෙස පෙනී සිටි. සර්ව බලය ඇති තැනකට පියන්තුමා ගිහින් සිටි. මේක තමයි අපේ රටේ බොහොම දෙනෙකුගේ පුරුද්ද. එතුමාගේ බංගලාවමයි ඉතු දෙවියන් දින තැග්ග. ඔන්න දැන් අපි පංච රූප කතා වස්තුවේ දෙවෙනි රූප රාමුව බලමු. තමන්ගේ වැරද්ද නිවැරදි කරගන්න පියුන්තුමා එතුමාගේ පිහිට ආරක්ෂාව පතන්න බංගලාවට ගිහින් එතුමට දුක කියනවා. සර්, සර්, අනේ සර්, මාව බේරගන්නකෝ. ඇයි, මොකක්ද කරදරේ? සර්, සර්ගේ බේබිව ගේන එකයි, බල්ලු නාවන එකයි රාජකාරි නෙවෙයි කියලා මාව අස්කලා. කවුද එච්චර ඉදිවිච්ච මිනිහා? සර්, අර අලුතෙන් ආපු ලොක්කා. මිනිහා දන්නේ නැද්ද මට වැඩ කරපු මිනිස්සුන්ට සලකන්න? ඒකනේ මං කිව්වා
සර්ගේ මිනිහෙක් කියලා. සර්ගේ නෙවෙයි දෙයියන්ගේ උනත් අස් කරනවමයි කිව්වා. බලමු මිනිහට මමද කියලා. මට ඔය SLS කාර වැඩක් නෑ. අතම මිනිහව මාරු කරලා අස්සය ගෝන් ටික් ටික්ගේ මස්සිනාව දානවා ලොක්ක කරලා. සර්ට දැවැන්ත පිනිසිද්ද වෙනවා. සර් අපි එන පාර දැවැන්ත මනාප රජා කරනවාමයි. ඔන්න පින්වතුනි යුක්තියට වෙච්චදී. දැන් අපි ඊළඟ රූපරාමුව බලමු. පොඩ්ඩකට මට අවසර දෙනවද? ඕන වෙලාවක අවසරයි මහරජතුමනි. එහෙම එකපාරටම හරියට වැඩ කරපු ලොකු මහත්තයෙක් අස් කරන්න පුළුවන්ද? රජතුමනි මේ කතාවේ හැටියට නම් එහෙමයි. ඇයි අර වැරදි කරපු පියුම් මහත්තයට විනය පරීක්ෂණයක් නොතිබ්බේ? රජතුමනි අපේ යක්ෂ රාජධානියත් විනය පරීක්ෂණ කරලයි දඬුවම් දෙන්නේ. ඒක ඇත්ත තමයි පූර්ණක සේනාධිපතිතුමනි. ඒත් මේ තොරණට ඉඩම දුන්නේ එතුමා. මට ගෙවන්නෙත් එතුමා. කතාව කියන්න ඕනත් එතුමට ඕන විදියට. අපට වටහා ගන්න පුළුවන්. පින්වතුනි දැන් අපි පංච රූප කතා වස්තුවේ තුන්වෙනි රූප රාමුව බලමු. මේක තමයි බස්, හරි විනෝද බස්, මගියා කොට උඩ තියාන රේස් දුවන බස්. බස් තුන්වන රූප රාමුව. අපේ රටේ බස් ගැනයි රජතුමනි. මේ රූප රාමුවේ විස්තරය අපි ගීතයකින් ඉදිරිපත් කරන්න කල්පනා කළ. ඕන්න බලන්න. මම ගන්නෙමි බස් එක කරකොලම පාරේ ඕනෑම තැනකින්. මම එළවමි මහරජා වගේ මපාරේ නියම වෙට්ටු දාමින්. මම ගන්නෙමි බස් එක කරකොලම පාරේ ඕනෑම තැනකින්. මම එළවමි මහරජා වගේ මපාරේ නියම වෙට්ටු දාමින්. කහයිරි සුදු ඉරි ගණන් නැතේ ලෝඩක දෙයෝ වගේ. කලකට ටිකට් කලකට කෝට් අපට ඒවා වැඩක් නැතේ. කොන්දමල්ලි ඉතුරු දෙන්නේ යන මගියට සැර වෙනවා. රේස් ගිහිල්ලා සල්ලි හොයල්ලා මා පරම අපේ තමයි. ජොඩු ඇවිල්ලා ඕන විදියට පිටිපස්සේ හැසිරුණාවේ. මම නෑ ඇහැක් ඇරලා බලන්නේ සල්ලි අපිට ඕනේ. අපේ සල්ලි අපිට ඕනේ, ඔහෙගේ සල්ලි අපිට ඕනේ, සල්ලි අපිට ඕනේ. මම ගන්නෙමි බස් එක කරකොල්ලා මාපාරේ ඕනෑම තැනකින්. මම එළවමි මහරජා වගේ මාපාරේ නියම වෙට්ටු දාමින්. පින්වතුනි උදේ ඉඳලා දුක් විඳින හොඳ බස් මහත්තුරුත් ඉන්න බව අමතක කරන්න හොඳයි. ඒත් වැඩියෙන් ඉන්නේ මේ වගේ අය. බ්‍රහ්මදත්ත මහරජතුමනි, පූර්ණක යක්ෂ සෙම්පල්තුමනි. අපි දැන් පංච රූප කතා වස්තුවේ සිව්වන රූප රාමුව බලමු. මෙන්න මේක තමයි අපේ රටේ අලුත්ම විලාසිතාව. දැන් ගොඩක් ඈයෝ නොපෙනෙන පිහිට හොයාගෙන යනවා. මේකට කියන්නේ අනාවැකි පේන කේන්දර විලාසිතාව කියලා. ඔන්න හතරවන රූප රාමුවේ දොර ඇරියා. උදේ පාන්දර ඉඳලා සෙනග නොම්මලාරම් පොලි කිරිපිටි ගන්න නෙවි සාත්තරහන්. දරුවා විභාගෙන් පාස් කර ගන්නට
ගෙදර බූත දෝස් ඉවත් කරන්නට හැරගිය බිරියව ගෙන්වා ගන්නට සතියෙන් කෝටිපතියෙක් වන්නට නිනමණි හරි තැන හැම දිනම යන තැන මෙන්න ගනි හරි තැන හැම දිනම යන තැන බ්‍රහ්මදත්ත රජතුමනි පූර්ණක යක්ෂතුමනි ඔබ තුමන්ලට තේන අනාවැකි අහන්න ඕන නම් එන්න ලාරිස් සොයාගෙන මෙන්න අම්මා කෙනෙක් දරුවගේ අනාගතය ගැන අහන්න ලාරිස් තුමාව හම්බ වෙලා මේ දරුවා කටකාරයි ඒ වගේම දඟකාරයි හරිද හරි මහත්තයෝ ඇත්ත හැමතිස්සේම ඔළුව කසනවා ඕ නාන්නෙම නෑ නාන්නේ නෑ කියන්නේ ජල රෝධක වතුරකට බස්සන්න එපා මාරකයි කොල්ලොත් එක්ක ගඟට යනවා මහත්තයෝ ඇහුනේ නැද්ද වතුරට බස්සන්න එපා කිව්වා එහෙමයි බස්සන්න කලින් මූ වහිනවනේ මහත්තයෝ එහෙනම් මේ ළමයාට මලගිය ප්‍රාණකාරයෙක් බැල්ම හෙලනවා ළඟදි මෙයාට ආදරෙන් හිටපු ආච්චි මැරුණා එයා තමයි බැල්ම ප්‍රාණකාරයා එළවන්න ඕන නැත්නම් ළමයාගේ අනාගතය අඳුරුයි අනේ මහත්තයෝ කියන ඕන දෙයක් කරන්න බලි පූජාවක් තියන්න ඕන ලස්සයක් විතරයි ලස්සයක් අනේ මහත්තයෝ අපට කොහෙන්ද එච්චර සල්ලි සල්ලි ලෑස්ති කරගෙන එනවා ඊළඟ පින්නතුනි මේ ලාරිස්ට ගෝලයේ ඉන්නවා ගෝලයා තමයි ලාරිස්ව ජනප්‍රිය කරවන්නේ ඔන්න ගෝලයා ඔත්තුවක් අරන් එනවා මහත්තයෝ මං හරක් බාන හැංගුවා කොහෙද පින්ලිඳ ළඟ කැලේ හරකුන්ගේ හැටි පාට දෙන්නම කලුයි මොල්ලි තියෙනවා එකගේ නැට්ට කපලා විස්තරේ හරියටම හරිනි ආයේ මොනාද මේක තියාගන්නවා හරක් අයිති ග්‍රාම සේවක මහත්තයට මං ඔබතුමන්ගේ බලය කියලා දීලා එවන්නම් නියමෙට දෙන්න මේවාගේ සැලසුම් අදලා දේනි නිවැරදිව කියනවා ආනගෑයෝ බීත වෙලා මේතුමංව අදහනවා ඔන්න ග්‍රාම සේවක ආවා ග්‍රාම සේවක ඔන්න ග්‍රාම සේවක ආවා ග්‍රාම සේවක ග්‍රාම සේවක මහත්තයා ආවේ හරක් බානක් නැති වෙලා හොයා ගන්න. ඇත්තමයි මහත්තයෝ. හරක් බානම කලුයි මොල්ලි තියෙනවා. දැක්ක වගේමනේ කියන්නේ. 100,000ක් ඇත්ත. එකෙක්ගේ නැට්ට කපලා. අම්මා පල්ලා ඇත්ත. ඔබතුමා දෙවියෙක්. මෙන්න ඉන්නවා. පින්ලිඳ ළඟ පල්ලෙයක් ඇලේ හංගලා දැම්ම යන්න ගිහින් අල්ල ගන්න. අනේ පින්. ඔබතුමාගේ ගාස්තුව මට නම් කීයක් දුන්නත් මදි. ගණන් හරක් අල්ලන් ආවට පස්සේ බැරිය. දැම්ම යන්න. හොඳමයි. අය අපේ රටේ හැම තැනකම වැහි වැහලා පරිංසමෙන් බලාගෙනයි රැවටෙන්නේ නම් කොහෙලා තමන් නුවන පිරිහුණ විට ඇයිද මේ වසොයා යන්නේ
පින්මතුනි පරචිත්ත විජානන ඥාන අනුන්ගේහි දැනගැනීම. ඒ අය දුකේ නම් පිහිටින්. ඒ විශ්වීය ශක්තිය තිබුණ උත්තමයා අපේ බුදුපියාණන් වහන්සේ. ඒත් බුදුරජාන් වහන්සේ කවදාක්වත්ම පේන කිව්වේ නැහැ. ඔව් සැබෑවක් දඹදිව ඒ කාලේ විවිධ දර්ශන තිබ්බා. දීඝාම්බරයෝ, ශ්වේතාම්බරයෝ, ගෝවෘත, අජවෘත. අපේ බුදුරජාණන් වහන්සේ ඒ අයට සත්‍යය කියලා දුන්නා. නුවණ පෑදුවා. මේ රූපය බොහොම හොඳ දැනුම්මත් කිරීමක්. රජතුමනි, ඇයි මේ වගේ අයට නීතියක් නැත්තේ? අවසර රජතුමනි, යක්ෂ සෙම්පතිතුමනි, පේන කියන ලාරිස් උන්නේ එතුමාගේ මාම ගෝලයා නෝනගේ මන්. පින්වතුනි බ්‍රහ්මදත්ත රජතුමනි, පූර්ණක යක්ෂ සෙම්පතිතුමනි, මෙන්න පංච රූප කතා වස්තුවේ පස්වන අවසාන රූපය. සමාජයේ වැඩිය නොතකන නමුත් සමාජයට උසස් සේවයක් කරන පිරිසකට මේ තොරණේ පස්වන රූප රාමුව අපි ලබා දුන්නා. ඕම් බලන්න, දැන් රූප රාමුව විවෘත වේ. රූප රාමුව විවෘත වෙත්ම ඒ තුල කුණු කරත්තා දින පාර අතු ගාන පිරිස සිය රාජකාරිය කරත. සමාජ සේවක කියන්නේ කැපී පෙනෙන කෙනෙක් නෙමෙයි, හැංගි උනත් සමාජයට යහපත ගෙන ඉන්න තමයි. පස්වන රූපය කියන්නේ මේ සමාජ සේවකයෝ, කිසිම කෙනෙක් ගණන් නොගත් අවිහිංසක නායකයෝ. මේ අය ගැන සිතමු, හැකි උදව්ව කරමු. මේ නෝනට කිසිම කෙනෙක් නෝනා කියලා කියලා නෑනි. මෙයා තමයි පරිසරයට අපිට ඉන්න හොඳම නෝනා. නෝනා නූනත් නෝනා මෙයා හැබෑම නෝනා. බලන්න පින්වතුනි රජතුමනි, යක්ෂෙම්පතිතුමනි, මේ මහත්තයා අධ්‍යක්ෂකවරේ පේනවද? ගෙදර කුණු පාර්සලේ පාරට විසි කරලා යන අපූරු. හොඳට බලන්න, මෙයාද මහත්තයා, එයාද කියන. පින්වතුනි මේවා ගැන හිතන්න. තයි නැතත් නියම මහත්මයා තමයි මෙයා. අපේ රටේ මේවාගේ වටින සේවා ගණන් ගන්න කිසිම කෙනෙක් උනන්දු නැහැ. අදවත් එය හිතට ගන්න. යම් සුනීත නම් කසල සෝදකයා සසුරි, පැවිදි කළා ඒ හින්දා කාටක් සමතැනය ලැබුණි. පින්වතුනි රජතුමනි, පූර්ණක යක්ෂ සෙම්පතිතුමනි, පංච රූප කතා වස්තුව අපි මෙතනින් අවසන් කරන. ඔබතුමාලා ප්‍රධාන අමුත්තෝ වශයෙන් පැමිණියාට බොහොම ස්තුතියි. අපි කැමති ඔබ තුමාලාගේ අදහස් දැනගන්න. මේ තොරණ අනර්ඝයි, අලංකාරයි. සමාජයේ දුර්වලතා පෙන්වා දීම වැදගත්. මුදල් වියදම් කළ පින්වතුන්ට ස්තුතියි. හැබැයි ඒ පින්වතුන් තම තමන්ගේ රැකියා ගැන හිතලා වෙනත් රැකියා කළොත් හොඳයි. මම දඹදිවින් ගවයන් 500ක් කැවෙනවා ඔබතුමල්ලට අලුත් රැකියාවන් පටන් ගන්න. එතුමල්ලත් මේ තොරණින් පාඩමක් ගන්න ඕන. ඔබතුමල්ලටත් පාඩම මේ කතාවෙම තියෙනවා. මම පස්වන රූපේ පිරිසගේ දියුණුවට අරමුදලා පටන් ගන්න මාසෙකට කහවණු 1000 බැගින් එවනවා.
එතකොට රජතුමනි ඒවා කෘතියල් වලට හරවන්නේ. ඒක ඔබතුමාලගේ මුදල් ඇමතිතුමා කරන දෙයි. හොඳයි හොඳයි. රජතුමනි, මම යම රජ්ජුරුවන්ට කියලා පියුන්තුමාව යමලෝකේ කසල සුද්ධ කරන්න යවන්නද? එපා පූර්ණක. දඬුවමට වඩා අවබෝධ කර දීම සුදුසුයි. වැරදිකරුවන්ට පහර දෙන්න එපා. වරදට පහර දෙන්න. එහෙමයි රජතුමනි. මම පියුන්තුමාව දඹදිවට ගෙන්වාගෙන පංචතන්ත්‍රය කියලා දෙනවා පූර්ණක. එතකොට එයා හැදේවි. මම අර ආණ්ඩුවේ කන්තෝරුවේ ප්‍රධානියාව දඹදිවට ගෙන්නගෙන රාජ්‍ය උපදේශක කරනවා. රජතුමනි, මට අවසර දෙන්න. අර බස් කට්ටිය මම එයාලව අධීක්ෂණය කරන්න යක්ෂ හමුදාවක් එවන්නද? යක්ෂයන්ටත් නිත්‍යානුකූල බලපත් තියෙනවද? අපේ රාජධානියේ නීතිය නීතියමයි. රජතුමනි, අර පේන අනාවැකි කිපු මහත්තයා එතුමව අවීචි නීරට යවමු නේද? නෑ පූර්ණක, මම එතුමාව දඹදිවට ගෙන්නගෙන ධම්මපදය කියලා දෙන්න පුරෝහිතට පවරනවා. අනේ බොහොම පින් රජතුමනි, අපේ අයට ඔබතුමා කළ සේවය කියලා නිම කරන්න බෑ. එහෙනම් දැන් අපි දඹදිවට පිටත් විය යුතුයි. අපිට ආරාධනා කළ පුණ්‍යවතී උපාසක මැතිනියට මාසයක්ම දඹදිව වැඳගන්ට සියලු පහසුකම් ලබා දෙනවා. රජතුමනි, ලංකාවේ දඹදිව යවන සමාගම් ගොඩක් තියෙනවා. නෑ නෑ, එතුමේ රැගෙන යන්න මගේ විදේශ ඇමතිතුමා ඉක්මනින්ම එවනවා. සාදු සාදු සාදු. එහෙනම් සියල්ලන්ටම නිදුක් නිරෝගී සුවය ලැබේවා. බ්‍රහ්මදත්ත රජතුමාට පින් දෙමු සතුටින්. පූර්ණකයතුමාට අපි පින් දෙමු සෙනෙහින්. අපේ අයට නුවණ දැනුම බෙදා දුනි තුටින්. යහපත් මිනිසුන් හදන්න සිතා ඉත සිතින්. ලියදම් දරු මුදලා ලිල පිදේ නට ඉතින්. ජය සැප පතනවා අපෙන් අපේ ඉත සිතින්. දනු මොනරය ඉහළ අහස ඉහළට යනවා. මම දන්නවා මිතුමල්ලා ආයෙත් පිනවා. මම දන්නවා මිතුමල්ලා ආයෙත් පිනවා. පින්වතුනි, ඔබ තුමල්ලාට ස්තුතියි. අපි ලබන වසරෙත් හමු යහපතක්ම වේවා. මේ තොරණින්ද හැමෝටම වාසි වුණ ලාරිස්ට පියුන්ට මුදලාලිට කොයිතරම් සතුටු වේද? අනේ බ්‍රහ්මදත්ත රජතුමනි, ඇයි මගේ ගැන නිකමටවත් බැලුවේ? රජතුමනි, අනේ මං අහිංසක විරුඳු කලාකරුවෙක්.